මේ ආණ්ඩුවේ වැරදි දේවල් අපි දැක්කට පස්සේ දිගින් දිගට මේවා අපි විවේචනය කරනකොට ඒවා පෙන්වලා දෙනකොට මේ වෙන විට අපිට කනගාටු වෙන නමුත් කියන්න වෙනවා මේ ආණ්ඩුව විශේෂම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇතුළු මේ ආණ්ඩුව ග්‍රහණයට අරගෙන ඉන්න එක්තරා කල්ලියක් ඉන්නවා ඒ කල්ලියට මාධ්‍ය ආයතන තියෙනවා ඒ වගේම සුප්‍රකට ව්‍යාපාර තියෙනවා පුවත්පත් ආයතන මාධ්‍ය විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ආයතන තියෙනවා එතකොට මේ කල්ලිය බොහොම උජාරුවෙන් කියනවා මේ ජනාධිපතිවරයාට සමහර තනතුරුපත් කරන්න බලපෑම් කරනවා අධිකරණ අමාත්‍ය දූරවැණි තනතුරු එතකොට මෙන්න මේ කියන එක්තරා කල්ලියක් විසින් මේ ආණ්ඩුව ග්‍රහණයට අරගෙන මේ ආණ්ඩුව පත්කිරීම වෙනුවෙන් මේ මහපොළව දන්නවා මේ රටේ කවුරු නැතත් ඒ වගේම මේ රටේ දේශප්‍රේමී ජනතාව දන්නවා මේ තරුණ හාමුදුරුවරු මේ ජාතික සංවිධාන මේ යහපාලන ආණ්ඩුව ආපු පළවෙනි මොහොතේ ඉඳලා මේ අවසාන මොහොත දක්වා මත දක්වාම මොනතරම් කැපකිරීමක් කරාද මොනතරම් හඩනැගීමක් සිද්ධ කරාද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇතුළු මේ ආණ්ඩුව බත්කිරීම වෙනුවෙන් සහ යහපාලන එළවන්න එතකොට ඒ යථාර්ථය පිළිගන්න සූදානම් නැතුව අපි මේ වරද්ද වරද විදිහට දැකලා ඒ වෙනුවෙන් හඩනඟන වෙලාවේදී ඒ වගේම මේ කියන ජාවාරංකාර මේ ආණ්ඩුව ග්‍රහණයට හසු කරගන්න ඉන්න කල්ලියේ ඇතම් හොර මගඩි බිස්නස් පිළිබඳව හෙලි කරනකොට ඔවුන් දැන් උත්සාහ කරනවා අපි ජාතික සංවිධාන අපේ ජාතික සංවිධානවලට සහ අපිට පහර දීලා අපිව කොන් කරලා පැත්තකට දාන්න හදනවා ඒ වෙනුවෙන් ඔවුන් බුදුදහමට අපහාස කරනවා අපි දන්නවා දෙරණ මාධ්‍යාලේ මාධ්‍ය ජාලයේ ප්‍රධානී දිලිත් ජයවීර විසින් බුදුරජාණන් වහන්සේට අපහාස උපහාස කරමින් සිදුහත් කුමාරයා ආතල් ගත්තා කියලා 365 දවසෙම මත් වෙලා ඉන්න මේ පුද්ගලයා ප්‍රකාශ කරනවා. එතකොට එහෙම කියනකොට අපේ රටේ ඇතම් කණ්ඩායම් වලට සහ ඔහුට හිතවත් මහා සංඝරත්නය රාජරාජ මහා මාත්‍යාදී නිතර ගනුදෙනු කරන විහාරවල හාමුදුරුවෝ නිහඬ හිටිවා. ඒ යා ටයිම් එක නැති වෙයි කියලා බයට. හැබැයි මේ කියන මේ කල්ලිය විසින් දැන් අලුතෙන් නිකායක් හදමින් මේ ලංකාවේ තියෙන තේරවාදී සම්ප්‍රදායට අගෞරව කරමින් වොයිස් කට් නිකාය කියලා අලුත් නිකායක් නිර්මාණය කරලා ඔවුන්ගේ මේ ජඩ මාධ්‍යකරණය ඇතුළේදී ඔවුන් ප්‍රසිද්ධ කරනවා දෙරණ අරුණ කියන පත්‍රයේදී කතුවැකී ඊයේ දවසේදී ලියලා තිබුණා ඒ කතුවැකී තනිකරම මේ ජාතික ව්‍යාපාරයේ වෙනුවෙන් මේ වර්තමාන ආණ්ඩුව බලයට ගැනීම වෙනුවෙන් දරදිය ඇද්ද මහන්සි වෙච්ච හිරේ ගියපු පොලිස් ගානේ රස්තිය ආදි වෙච්ච එවගේම තමයි මහපාරේ වීදි සටන් කරපු මේ කණ්ඩායමට සහ අපි එසේ දුක් විඳලා බලයට පත් කරපු ආණ්ඩුවෙන් සියලු වරදාන වරප්‍රසාද භුක්ති විඳින මේ දිලිත් ජයවීරලාගේ කල්ලිය විසින් මේ විදියට මහා සංඝරත්නයට අපහාස කිරීම සහ ජාතික සංවිධාන මර්ධනය කිරීමේ කටයුත්ත උන් ආරම්භ කළා තියෙනවා භික්ෂු දඩයමට එරෙහිව තමන්ගේ මාධ්‍ය ආයතනවල පුරසාරම් දොඩමින් පෞගිය යහපාලන ආණ්ඩුවට එරෙහිව කටයුතු කරපු උන් ඒ වගේම අපේ අපි අසාධාරණයට අයිතිවට එරෙහිව යහපාලනයේ නැගී සිටින වෙලාවේදී අපේ හඬ වොයිස් කට් විදියට හරි වෙන විදියකට හරි පාවිච්චි කරලා මේ ආණ්ඩුව ගෙනෙන්න වෙනුවෙන් කටයුතු කරලා ඒ දේශපාලන ඩීල් එක ඉවර කරපු දිලිත් ජයවීරලා දැන් හරියට උක්දඬු වල සාරය උරා බීලා ඒ උක්දඬු විසි කරනවා වගේ අපෙන් පලිගන්න අපිව විනාශ කරන්න අපේට චරිත ඝාතනය කරන්න අපගේ ජාතික ව්‍යාපාර අපගේ ජාතික මතය නැති කරන්න මේ විදියට තක්කඩි විදියට හැසිරෙනවා ඔවුන් ඒ අනුව නැති භික්ෂුන් වහන්සේලා විදියට සලකනවා අපිට බණ කියන්න බැයිලු හැබැයි කවදාකවත් ඔය කියන මාධ්‍ය නාලිකාවල අපි සිද්ධ කරපු ජාතික කටයුතු අපි සිද්ධ කරපු සමාජ සේවා කටයුතු මේ කිසිවක් දැක්කේ නැහැ වාර්තා කරේ නැහැ ඒවට ඉඩ දුන්නේ නැහැ ඒ නිසා අපි බණක් දන්නවා මහත්යෝ අණක් දන්නවා ඒ නිසා තමන්ගේ මාධ්‍ය භූමිකාව මාධ්‍ය නාලිකාවන් තමන්ගේ ව්‍යාපාර බිස්නස් වෙනුවෙන් පාවිච්චි කරලා මේ විදිහේ පාදඩකම් කරන්න මේ තක්කඩින්න මේ සමාජයේ ඉඩ දිය යුතු වන්නේ නැහැ. ඒ නිසා බණත් කියන්න අපි දන්නවා අණත් දන්නවා. ඒ නිසා දිලිත් ජයවීරලා තරම් අපි පරාජිකා වෙලා නැහැ මේ සමාජයේ. ඒක නිසා මේ තේරවාදී සම්ප්‍රදායට අගෞරව කරමින් වොයිස් කට් නිකාය කියලා මේ විදිහට කටයුතු කරන්නත් ඒ වගේම අනිත් පැත්තෙන් තමන්ගේ වරද වහ ගැනීම වෙනුවෙන් හාමුදුරුවරුන්ට ජාතික ව්‍යාපාරේ හාමුදුරුවන්ට කතා කරලා එක පැත්තකින් බින්සෙන්ඩ් වෙනවා අනේ හාමුදුරනේ මාධ්‍ය සාකච්ඡාවක් තියමින් මේක නිවැරදි කරන්න කියලා. එතකොට ඒ වොයිස් කට් හරි ෂෝක්. හැබැයි තමන්ට විරුද්ධව තමන්ගේ හොර මගඩි ව්‍යාපාරයන් පිළිබඳව හෙළිදරව් කරාම ඒව තමයි ඔවුන්ට ඇහි කටුවනින්නා වගේ වෙන්නේ. ඒ නිසා ඔවුන් උත්සාහ කරනවා මේ කියන කතුවැගේදී කියන්න අපි අබෞද්ධ යම් යම් ව්‍යාපාරිකයන්ගෙන් ඔවුන්ගේ යැපෙන්නම් බවට පත් වෙලා අපි මේ හැසිරෙනවායි කියලා. ඒ නිසා මේ කියන පාදන නින්දිට මේ අපහාසයට එරෙහිව
මේ මුළු මහත් සමාජයම භික්ෂු සමාජයම එරෙහි විය යුතුයි නැගී සිටිය යුතුයි මොකද ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ මතයත් මේකමද කියලා අපිට දැනගන්න ඕනකමක් තියෙනවා මොකද මේ ආණ්ඩුව ග්‍රහණයට ගත්ත කල්ලි වල ප්‍රකාශය ආණ්ඩුවේ මතයමද කියලා අපිට දැනගන්න ඕනකමක් තියෙනවා අපිට ඒ ගැන සැකයක් හිතෙනවා මොකද ඒකට හේතුව මේ වර්තමාන ආණ්ඩුවත් ඔවුන් බලයට ගෙනවීම ගෙන එහෙම වෙනුවෙන් කටයුතු කරපු මේ දේශප්‍රේමී බලවේග අති බහුතරයක් තලාපෙලා දමමින් ඒ වගේම ඔවුන්ගේ අභිමතයන් නැත්නම් මේ රට පිළිබඳව අපිට තිබුණු හැඟීම් අභිමතයන්ට එරෙහිව ඔවුන් කටයුතු කරමින් යන ස්වභාවයක් තමයි අපිට දිගින් දිගටම දකින්න තියෙන්නේ පදවි ප්‍රාප්තිය සිද්ධ වෙන මේ මොහොතේදී වසරක් පිරෙන වෙලාවේදී ගරු ජනාධිපතිවරයාගේ ආගමණයෙන් අපිට දකින්න ලැබිලා තියෙන බොහෝ කරුණු කාරණාවන් බොහොම අන්තවාදීන් සතුටු කරන ඒ වගේම තමයි අන්තවාදීන්ට තනතුරු තාන්න මාන්න ලබා දීලා ඔවුන් හොරතල් කරන ස්වභාවයක් අපිට දකින්න තියෙන්නේ එනිසා ආණ්ඩුවේ මතයමද මේ කියන කල්ලිය විසින් මේ විදියට ප්‍රකාශයටපත් කරන්නේ ඒ වගේම මේ කතුවැකියේදී ඔවුන් බවුන්ඩ්‍රික් විසින් මේ රටේ මහා සංගරත්නය ඒ 818 කැරල්ලියේදී දුටු විලාසයට අපිව දකින්න තරම් වුන් උත්සාහවන්ත වීම හැදුර තියෙනවා මේ මහා ජාතික ව්‍යාපාරවලින් තරුණ හාමුදුරුවන්ට තියෙන දේශය වෛරය තමන්ගේ එක මේ බිස්නස් එක බිස්නස් මගඩියක් වෙනුවෙන් විරුද්ධ වීම අරමුණු කරගෙන මේ විදිහට බවුන්ඩ්‍රික්ලා මහා සංගරත්නය අපහාස කරපු තැනට ඔවුන් අපිව තල්ලු කරන්න හදනවා නම් ඔවුන්ගේ දේශීය වෛරය සහ ඔවුන්ගේ ඒ අනාගත ව්‍යාපාර ජාවාරම් කිරීමේ උවමනාව මේකෙන් ඉතාම පැහැදිලි වෙනවා ඒ නිසා අපි හෙලා දකිනවා මේ කියන මාධ්‍ය නාලිකා මේ කියන මාධ්‍ය ආයතන පෙනී සිටින්නේ මේ දේශීයත්වය වෙනුවෙන් කියලා තමයි ඔවුන් උලුප්පන්න හදන්නේ ඒ නිසා ඔවුන්ගේ ඒ මාධ්‍ය බිස්නස් එක යහමින් කරගන්න ඉඩ නොලැබෙනකොට ඒ වෙනුවෙන් අභීතව අදීනම එදා ඉඳලා අද දක්වා හඩනඟපු අපිට එරෙහිව ඔවුන්ට අපිව නතුන වෙනකොට ඔවුන්ට අපි ග්‍රහණය නොවනකොට අපිට විරුද්ධව මේ විදිහේ කැත නින්දිත පත්තර කලාවක් මෙහෙවමින් කතුවැකිලියමින් හැසිරීම පිළිබඳව අපි කනගාටු වෙන ඇත්තරම යහපාලන කාලයේදී අපි මීට වඩා යහපාලන ආණ්ඩුවත් එක්ක හැප්පුණා හැබැයි ඔවුන්වත් මේ විදිහට අපිට අපහාස උපහාස කරන්න මේ විදිහට කටයුතු කරන්න උත්සුක වුණේ නැහැ හැබැයි අපි දැක්කා ජනාධිපතිවරයා රුවන්වැලිසෑය නායක හමුදුරන්ට කුඩේ ඔසවාගෙන යනකොට ඒක මහා උජාරුවට පෙන්වන අපේ මෝඩ ඒ වගේම මේ යම් යම් රැවටිං වලට හසු වෙන මෝඩ මුග්ධ අපේ ඇතම් කණ්ඩායම් විසින් ඒක මහා ලොකු හපංකමක් විදියට මහා ලොකු ක්‍රියාවක් විදියට දකිනවා හැබැයි මේ ආණ්ඩුව ගේන්න දරදී ඇදපු අපිට විරුද්ධව මුස්ලිම් මන්තවාදීන් මොහමඩ් ඩලීලා අපිට නඩු දානකොට ඒව නොදකපු නායකයෝ මොකද්ද උනේ කියලා නහපු අහපු නැති නායකයෝ හාමුදුර කෙනෙකුට කුඩයක් උසලනකොට ඒකට චූන් වෙලා ඒකෙන් ආතල් ගන්න හදන මෝඩ මිනිස්සු ඉන්නේ ඒ බව දන්න නිසා තමයි පාලකයෝ දිගින් දිගටම මේ විදිහට අත්නොමතික ක්‍රියාවන් සිද්ධ කරමින් මේ අන්තවාදීන් සතුටු කිරීම වෙනුවෙන් මේ ගමන අරගෙන යන්නේ කියන එක තමයි අපිට මේ වෙලාවදී කියන්න තියෙන්නේ ඒ වගේම තමයි කියන්නට ඕන මේ විදිහට පුවත්පත්වල කතුවැකිලියමින් ජාතික ව්‍යාපාරවලට මහා සංගරත්නයට අපහාස කරන මේ ආණ්ඩු ග්‍රහණයට අසු කර ගන්න හදන මේ ජාවාරංකාර බිස්නස් කල්ලියට අපි මතක් කරලා දෙන්න ඕනේ විශේෂයෙන්ම යහපාලන ආණ්ඩුව විසින් දිගින් දිගටම විශේෂයෙන්ම මංගල සමර වීරලා හිරු දෙරණ මේ කියන මේ මාධ්‍ය නාලිකා තහනම් කරන්න හදනකොට ලයිසන් කැන්සල් කරන්න හදනකොට ඒ වගේම ආණ්ඩුවේ වෙළඳ දැන්වීම් ටික නොදෙනකොට ඔවුන් අනතුරට ලක් වෙච්ච වෙලාවෙදිත් අපි තමයි එදා කතා කරේ මේ මාධ්‍ය බේරා ගැනීම වෙනුවෙන් ඒ වගේම සමාජ මාධ්‍ය ජාලවල අපි ගෲප් හදමින් හිරු දෙරණ රැකගනිමු කියලා මොවුන් වෙනුවෙන් අපි පෙනී හිටියා අඩුම තරමේ ඒ කෙලෙහි ගුණියවත් මොවුන්ට නැතිවීම පිළිබඳව අපි කනගාටු වෙනවා අනිත් පැත්තෙන් අපි ජාත්‍යන්තර ඇතම් සංවිධාන වලට පවා ලියමින් ඔවුන් වෙනුවෙන් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අපි කටයුතු කරා හැබැයි අඩුම තරමේ ඒ කෙලෙහි ගුණෙවත් මවුන්ට නැහැ මවුන් කොහොමද භික්ෂුන් වහන්සේලා නැවත නැවත පාවිච්චි කරමින් ඔවුන්ගේ ග්‍රහණයට අසු කරගන්න හදනවා ඔවුන් කරපු ඒ හොර මගඩි ජාවාරම් පිළිබඳව සමාජයේ කතාබහක් ඇති වුණාට පස්සේ ඒව නිවැරදි කරන්න කියලා බැකාපත් වෙනවා එහෙම නිවැරදි නොකිරීම හේතුවෙන් තමයි මේ රොබර්ට් බවුන්ඩ්‍රික්ලා දක්වාම ගිහිල්ලා ඔවුන් කරපු මතයන් පවා සාධාරණීකරණය කරමින් මේ විදිහට පරිචයක් නැති භික්ෂුන් වහන්සේලා විදිහට දකිමින් අපිව මේ වොයිස් කඩ් නිකාය කියලා මංගල සමරවීර එදා පාවිච්චි කරපු ඒ නාමයන් අරගෙන මේ විදිහට අපිට ගහන්න හදන්නේ අපිට මඩ ගහන්න හදන්නේ අපිට අපහාස කරන්න හදන්නේ
අපි කියන්න කැමති දිලිජ්ජාවීර උන්නහයට කොහොමද භික්ෂුන් වහන්සේලාට ඇතම් අයට කතා කරලා පින්සෙන්ඩි වල තමන්ගේ වැරදි වහ ගන්න වොයිස් කට් දෙන්න කියන්න කියලා අපි කියන්න කැමති අපි ළඟ තියෙනවා බඩු අපි ඕන්නම් පොඩි කෑල්ලක් අපි අහන්න දෙන්නම් ඉතින් ඒ ලාභ වලින් අපිට කියන්න තියෙන්නේ ඒ ගන්න ලාභ වලින් ඕන අතල කරගෙන ඉන්න මහත්තයෝ අපි කරන ජාතික ව්‍යාපාර වලට ජාතික කටයුතු වලට ඒවට අවලාද අපහාස උපහාස කරමින් නිඳා කරලා අගතිගාමි වෙන්න එපා නැත්නම් නිරේගාමි වෙන්න එපා කියලා තමයි අවසාන වශයෙන් කියන්න තියෙන්නේ